ගුවන් වල හැමෝටම cake and shapes youtube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලව එකතු කරගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ නිවැරදිව cake තටි වලට අවශ්‍ය බර ප්‍රමාණයන් කොහොමද අපි තෝරගන්නේ ඒත් එක්කම cake එකක් උසට හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ සම්බන්ධව මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් cake හදන්න අලුතින් එකතු වෙලා ඉන්න අයට මේ සම්බන්ධව ගොඩාක් ගැටලු තියෙනවා. ඉතින් ඒ අයට නිවැරදි අවබෝධයක් ලබා දෙන්න තමයි මම නැවතත් මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අද මගලඟ තියෙනවා රවුම් කේක් තැටි. ඉතින් රවුම් කේක් තැටි, කොටු කේක් තැටි, හાર્ට් කේක් තැටි කියලා වෙනසක් නැහැ. එකම සයිස් එකේ පෑන් වලට එකම බර ප්‍රමාණයන් තමයි අපි භාවිතා කරන්නේ. ඉතින් අපි එහෙනම් බලමු කොහොමද අවශ්‍ය කේක් තැටි සයිස් වලට ගැලපෙන නිවැරදි කේක් බැටර් එකේ බර ප්‍රමාණයන් කොච්චරද කියලා. ඉතින් අපිට වෙළඳපොළේ ගන්න තියෙනවා අඟල් 4 ඉඳන් ඉහළට කේක් තැටි අඟල් 4 5 6 7 8 9 10 11 12 ඔය විදිහට හැම සයිස් එකකින්ම තියෙනවා. ඉතින් මුලින්ම අපි බලමු පොඩිම සයිස් එක මේ තියෙන්නේ අඟල් 4 රවුම් කේක් පෑන් එක. ඉතින් මේ අඟල් 4 කේක් පෑන් එකට අපිට කේක් බැටර් එකෙන් ග්‍රෑම් 125ක් දාලා හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ග්‍රෑම් 250 කේක් එකක් හදන්න ඕන නම් ඔයාලට මේකට ග්‍රෑම් 125යි ඒ වගේම තවත් ඒ වගේ අඟල් 4 තැටියක් අරගෙන මේකට ග්‍රෑම් 125යි දාලා ග්‍රෑම් 250ක කේක් එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට කේක් එක උසට මෙන්න මේ විදියට තමයි කේක් එකක් උසට හදාගන්නේ. ගොඩක් අයද කේක් එකක් උසට හදාගන්නේ කොහොමද කියන කාරණාව ගැන නිවැරදි අවබෝධයක් නැහැ. ඉතින් ග්‍රෑම් 250ක කේක් එකක් උසට හදන්න ඕන නම් අඟල් 4 තැටි දෙකක් ඔයාලා භාවිත කරන්න ඕනේ. එක තැටියකට ග්‍රෑම් 125 ගානේ තැටි දෙකට ග්‍රෑම් 250 දාලා ඒක බේක් කරලා මේ විදියට කේක් දෙක එකට මේ වගේ තිබ්බාම උගලන්ට අඟල් 4ක උස කේක් එකක් හදාගන්න පුළුවන්. ඉතින් කේක් වීඩියෝ එක මුලින්ම ඔයාලට සඳහන් කරන්න ඕනේ ගොඩාක් අය අදාළ කේක් එකට අපි කියමු ග්‍රෑම් 250ක කේක් එකක් හදනවායි කියලා. ඉතින් ග්‍රෑම් 250ක කේක් එකක් හදනවා නම් ඒගොල්ලෝ වැරදි කේක් තැටියකට දාලා ඒකේ උස බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා තමයි ඔයාලට කියන්නේ නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ කේක් තැටි සහ ඒවට අල්ලන බර ප්‍රමාණයන් ගැන. ඉතින් ග්‍රෑම් 250ක උස කේක් එකක් හදා ගන්න ඕන නම් අඟල් 4 තැටි දෙකක් භාවිත කරන්න පුළුවන්. එකකට ග්‍රෑම් 125 ගානේ දාලා මේ විදිහට ග්‍රෑම් 250 උස කේක් එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙන අඟල් 5 තැටිය. අඟල් 5 තැටියට අපිට දාන්න පුළුවන් ග්‍රෑම් 250ක්. මේ තියෙන්නේ ග්‍රෑම් 250ක් දාලා බේක් කරන්න පුළුවන් තැටිය. ඉතින් මේ වගේ තැටි දෙකක් ගත්තොත් ග්‍රෑම් 500 කේක් එකක් ඕගලන්ට හදා ගන්න පුළුවන්. මේකට අඟල් මේකට ග්‍රෑම් 250යි මේකට ග්‍රෑම් 250යි දාලා බේක් කරගත්තොත් ග්‍රෑම් 500ක උස කේක් එකක් මෙන්න මේ විදිහට අඟල් 4ක් උස කේක් එකක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ග්‍රෑම් 500ක කේක් එකක් හදනවා නම් ඔයාලට මේ වගේ අඟල් 5 කේක් තැටි දෙකක් භාවිත කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් දෙනා වැරදි කේක් තැටිය භාවිත කරනවා. දැන් අපි කියමු එයාට ග්‍රෑම් 500ක කේක් එකක් හදන්න ඕනේ කියලා. ග්‍රෑම් 500ක උස කේක් එකක් හදන්න ඕන නම් එයා අඟල් 6 තැටියට ග්‍රෑම් 250 දාලා බේක් කරනවා. ඉතින් එහෙම බේක් කරොත් උසට කේක් එක එන්නේ නැහැ. මොකද ග්‍රෑම් 250 අදාළ වෙන්නේ අඟල් 6 තැටියට නෙමෙයි. අඟල් 5 තැටියට. අඟල් 5 තැටි දෙකකට ග්‍රෑම් 250 දෙකක් දාලා හැදුවොත් තමයි ඔයාලට මේ වගේ ලස්සනට උසට කේක් එකක් හදා ගන්න පුළුවන්. ඒක නිසා නිවැරදි තැටිය භාවිත කරන්න නිවැරදි ග්‍රෑම් ප්‍රමාණය අනුව. ඊට පස්සේ අඟල් 6 තැටිය. මේ තියෙන අඟල් 6 තැටිය අඟල් 6 තැටියට ග්‍රෑම් 500ක් අල්ලනවා. ඉතින් කිලෝ එකේ කේක් එකක් හදන්න ඕන නම් කිලෝ එකේ උස කේක් එකක් අඟල් 4ක් විතර උස කේක් එකක් හදන්න ඕන නම් මේකට ග්‍රෑම් 500යි මේකට ග්‍රෑම් 500යි දාලා ඔයාලට කිලෝ එකේ අඟල් 4ක් උස කේක් එකක් මෙන්න මේ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් අමතක තියාගන්න මේ අඟල් 6 භාවිත කරන්නේ ග්‍රෑම් 500 සඳහා. මේක ග්‍රෑම් 500යි මේකට ග්‍රෑම් 500යි කිලෝ 1යි සම්පූර්ණ බර. එතකොට අඟල් 4ක උස කේක් එකක් මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අඟල් 7 කේක් පැටිය. මේ දින අඟල් 7 කේක් පැටිය. ඉතින් මේකට අපි දාන්නේ ග්‍රෑම් 750. ඔයාලට ග්‍රෑම් 500 උනත් මේකට දාන්න පුළුවන්. ඉතින් පළල
පළල අපි කියමු අපි කිලෝ 1 1 1 එකක් ගොඩක් උසර නැතුව ටිකක් පළලට ඔයාලට ඕනේ කියලා. ඉතින් ටිකක් පළලට ඕන නම් ඔයාට පුළුවන් කිලෝ 1 1 1 එක කිලෝ 1 1 බැට එක කොටස් දෙකකට බෙදලා මේ වගේ අඟල් 7 තැටි දෙකකට දාලා කිලෝ 1 1 1 එකක් හදා ගන්නත් පුළුවන්. ඒ වුණාට નિયમિત බර වෙන්නේ අඟල් 7 තැටියට ග්‍රෑම් 750. අපි කියමු ඔයාලා කිලෝ එකමාරිකයක එකක් හදනවායි කියලා. කිලෝ එකමාරිකයක එකක් හදනවා නම් ඔයාලට පුළුවන් මේකට ග්‍රෑම් 750යි මේකට ග්‍රෑම් 750යි දාලා කිලෝ එකමාරි උස කේක් එකක් මෙන්න මේ විදියට හදාගන්න. ඉතින් ඔයාලට නිවැරදි දැනුමක් තියෙනවා නම් කේක් තටි සම්බන්ධව ඔයාලට අවශ්‍ය විදියට මේක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ සමහර අයට මේ වගේ කිලෝ එකමාරි උස කේක් එකක් ඕනේ. සමහර ඩිසයින්ස් තියෙනවා කිලෝ එකමාරි ටිකක් පළලට තියෙනවා. කේක් එක මෙච්චරක් විතර පළලට තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලට ඔයාලගේ දැනුම භාවිතා කරලා ඒ අදාළ තැටි භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ අඟල් 7 තැටිය සාමාන්‍යයෙන් අපි මේක භාවිතා කරන්නේ ග්‍රෑම් 750ට. ඉතින් ග්‍රෑම් 750ට භාවිතා කරන්නත් පුළුවන් ග්‍රෑම් 500ට භාවිතා කරන්නත් පුළුවන් ඔයාලට මේ තැටි දෙක. ඉතින් ඒක නිසා ඔයාලට මෙන්න මේ විදිහට උස කේක් එකක් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අඟල් 8 තැටිය. අඟල් 8 තැටිය අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ කිලෝ 1 1 කේක් එකට. සම්පූර්ණයෙන්ම තනි අඟල් දෙකක් උස කිලෝ 1 1 කේක් එකක් හදනවා නම් ඔයාලට පුළුවන් අඟල් 8 තැටියට කිලෝ 1 1 කේක් බැටර් එකක් දාලා හදා ගන්න. ඒත් එක්කම අපි කියමු අපි කිලෝ එකමාරේ කේක් එකක් අපිට හදන්න ඕනේ කියලා. ඉතින් කිලෝ මං කලින් කිව්වා වගේ කිලෝ එකමාරි කේක් එකට ඔයාලට ග්‍රෑම් 750 දාලා අඟල් 7 තැටියෙන් හදා ගන්නත් පුළුවන්. ඒත් අපි කියමු අපි හිතමු කිලෝ එකමාරි කේක් එකක් ඩිසයින් එක ටිකක් පළලට තියෙන්නේ. ඉතින් අන්න එතකොට අපිට පුළුවන් අඟල් 8 තැටියත් ඒ සඳහා භාවිත කරන්න. ඒ කියන්නේ ග්‍රෑම් 750ක් මේක බේක් කරන්න පුළුවන්. ඉතින් අඟල් 8 තැටි දෙකක් ග්‍රෑම් 750 ගානි දාලා බේක් කරොත් මේ විදියටත් අපිට කිලෝ එකමාරි කේක් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් මම කලින් කියපු විදියට මේ තියෙන්නේ අඟල් 8 තැටි දෙකක්. එතකොට මේ තියෙන්නේ අඟල් 7 තැටි දෙකක්. ඉතින් ඔයාලට පේනව ඇති මේ දෙකේ පළල වෙනස්. ඉතින් කිලෝ එකමාරි කේක් එකක් හදන්න ඕන නම් පළලට උසට කිලෝ එකමාරි කේක් එකක් හදන්න ඕන නම් ඔයාලට පුළුවන් අඟල් 8 තැටි දෙකක් භාවිත කරන්න ග්‍රෑම් 750 ගානේ බේක් කරලා. එතකොට පළල ගොඩක් ඕන් නැති ටිකක් උස කේක් එකක් හදන්න ඕන නම් ඔයාලට ග්‍රෑම් 750 දෙකක් මේ අඟල් 7 තැටියට දාලත් හදන්න පුළුවන්. ඉතින් ඒක ඩිසයින් එක අනුව තමයි වෙනස් වෙන්නේ. ඉතින් බර එකම ප්‍රමාණය ඩිසයින් එක අනුව උස පළල අපිට වෙනස් වෙනවා. ඉතින් එතකොට කිලෝ එකමාරි කේක් එක ඔයාලට අඟල් 8 තැටියෙන් හදා ගන්නත් පුළුවන් අඟල් 7 තැටියෙන් හදා ගන්නත් පුළුවන්. ඉතින් මම කලින් කිව්ව විදියට නිවැරදි අවබෝධයක් තියෙනවා නම් කේක් තැටි සම්බන්ධව ඔයාලට ඒ අවශ්‍ය ඩිසයින් එකේ සයිස් එක අනුව මේ තැටි එහාට මෙහාට කරලා හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන අඟල් 9 තැටිය. ඉතින් අඟල් 9 තැටියට අපිට පුළුවන් කිලෝ 1යි ග්‍රෑම් 250ක් දාන්න. ඉතින් අඟල් දෙකක් මේ තැටියත් උසයි. හැම තැටියක්ම අඟල් දෙකක් උසයි. ඉතින් කිලෝ 1යි ග්‍රෑම් 250 තනි කේක් එකක් හදනවා නම් ඔයාලට පුළුවන් අඟල් 9 එක තැටියක් භාවිත කරන්න. අපි හිතමු ඔයාලට කිලෝ දෙකමාරි කේක් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් කිලෝ 1යි 250වත් දෙකක් නේ කිලෝ දෙකමාරක් කියන්නේ. එතකොට මේකට කිලෝ 1යි 250යි මේකට කිලෝ 1යි 250යි දාලා කිලෝ දෙකමාරක උස කේක් එකක් මේ විදියට ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් මේක ඔයාලට අඟල් 9 කිලෝ 1ට භාවිත කරන්නත් පුළුවන් කිලෝ 1යි 250ට භාවිත කරන්නත් පුළුවන්. ඉතින් ඒ ඔයාලා හදන කේක් ඩිසයින් එකේ උස පළල අනුව මේකට ඔයාට අපේ සම්මත ප්‍රමාණය තමයි කිලෝ 1යි 250. ඒ වුණාට ඔයාට කිලෝ 1 උනත් මේ අඟල් 9 කේක් තැටියට දාලා බේක් කරන්න පුළුවන්. ඉතින් අපි හිතමු කස්ටමර් කෙනෙක් කිව්වා කියලා කිලෝ 2ක ටිකක් පළලට කේක් එක හදලා දෙන්න කියලා. එතකොට ඔයාලට මේකට කිලෝ 1යි මේකට කිලෝ 1යි දාලා කිලෝ 2ක පළල කේක් එකක් මේ විදියට හදලා දෙන්න පුළුවන්.
अंगल तुना मारक अंगल हतरक उसे अंगल तुना मारक पगे तमाय उसे एने निवेर दिव मेवागे केक कटी संबंध वयालट दनमती ना कस्टमर अवश्य डिजाइन अनुयालट मे केक कटी बाविता करवा इलांगट अलग तीन अंगल दहाय अंगल दहायट अभी दाने किलो एकामार इधं किलो तुनक केक वायलट थनी तटूट हदन नोनी किलो इतम उस के अंगल हतरक उसेट इतकोट मे अंगल दहाये एक तटी एकट किलो एकामार अंगल दहाये थव तटी एकट किलो एकामार दाला किलो तुनक थनी तटे केक वायलट मेन मे विधियट हदागान पुलवा इतिंग मेक इतकोट अंगल दहायक उस अंगल हतरक सॉरी अंगल दहायक पलल अंगल हतरक उस केकेका ओयालट किलो तुनकिंग हदागान्न पुलुवां इतिंग मे विधियट निवरदिव केक थटी वलट दान बर प्रमाणयन गेन अवबोधयक तीनवा नम ओयालट कस्टमर एवन डिजाइन एक अनुव समहर कस्टमर्स ला वेनवा अपि मम उदाहरणयक कियन्नम मम ओयालट पिंतूरयक दान्नम मे तीन किलो एकामारक केक इतकोट मेकत् किलो एकामारक केक केक देखेम बर एकव प्रमाणय इतिंग कस्टमर्ट मे डिजाइन तीयन्ने टीका उसट फललट इतना वाला पेन वैदी मे डिजाइन तीयन्ने उसट एवनाट एक फलल गोडाक ने इतिंग मे डिजाइन निकट मम भाविता करे किलो एकामारट अंगल अटे थटी देगा मेकर ग्राम हत्सी पनहाई मेकर ग्राम हत्सी पनहाई दाला इतकोट अंगल हतरक उसे एने अंगल थुना मारक वगे तम उसे एने इतकोट मे विद्यट टिका उस फलल केक मम किलो एका मारे अंगल अटे तटी देगा भाविता कर मे विद्यट तम हदागत इतकोट मे मध्य तीन केक एक किलो एका माराय इतिंग एक उसटने इतकोट मम करे अंगल अटे तटी सॉरी अंगल हते तटी तुनक इसंदहा भाविता करा इति मेके के अंगल हयाक वितर तीन पहाक हयाक वगे तीन अवस इति मेक मंग वाला कलिंग क्यूवानी अंगल हते तटी अभी भाविता करें ग्राम हत्सी पनाट ए तेक मेकट मेक अपीट ग्राम पांसी तुनाथ भाविता करें पुरा इति मेकर ग्राम पांसी आई मेकर ग्राम पांसी आई तवत् अंगल हते तटी अभी भाविता करा ग्राम पांसी तुनाक एक यानी किलो इका मारा इत मे विद्यट अंगल पहाक वितर उसेनवा किलो इका मार केक इतकोट मम मेन मे वगे अंगल हते तटी तुना भाविता कर तम ए उस गति इतिन मे विद्यट ओयालट डिजाइन का अणु मे थटी वलतीन बर प्रमाणयान विनस्कर पुलवा है वै एक हेतु तवदेन इतिन गोड़ा दिन मेक अंगल हय तटीन अंगल हय तटीट अपने पुलवा ग्राम पंसी अग्दान गोड़ा दिन अंगल हय तटीट ग्राम देसी पनाहाल कीनवा केक के उस आवे नैकिन इतिंग एहम बलापुर वाड़ उस केक का कवश नेता वाड़ पुलवा अंगल अंगल हय तटीट ग्राम देसी पनाहाल अदाल केक वाड़ उसट अवश्य नियमित पैन निकट दाण ये अवश्य प्रमाणयान दान तीन अंगल हाई अंगल हाई तटीट ग्राम पानी आई दाने किलो एक खदनवा ग्राम पानी अंगल एक तटीट अनी तटीट ग्राम पानी अद्दाला मे वगे हरियट उसेट केक खदागान पुरा इधं मे देवाल तमाइ केक तटी संबंध में किया इधं को तटी वरटा हार्ट शेप तटी वरटा हमेकट मे सैज सह बर प्रमाणयान तमाइन यदि एक ओयालट निवरदी अवबोधिया लभ्यति किल हितनवा केक् तटी सह एव टाइलन बर प्रमाणयान संबंधव इतिंग निवरदिव तटी वलटे अन बर प्रमाणयान मतगतियागान इतिंग उस नियमित हों उसाक आवश्यना ये नियमित तटियट दान बर प्रमाणय दाला हदागान डिजाइन का अणु ओयालट यदि निवरदी अवबोधिया लभ्यन पास डिजाइन का अणु केक् तटी ඔයාලට භාවිතා කරන විදිය ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා ඊට පස්සේ තවත් අපිට තියෙන මෝල්ඩ් එකක් තමයි මේ තියෙන්නේ කප් කේක් මෝල්ඩ් එක ඉතින් කප් ඔගොල්ලෝ දැකලා ඇති මම දාන්නම් මෙතනින් පින්තූරයක් කප් කේක් එකක් හැදෙයට අපි හදන කේක් තියෙනවා ඉතින් මේක සිලිකන් මෝල්ඩ් එකක් අපිට මේ සිලිකන් මෝල්ඩ් එක අවන් එකේ දාලා බේක් කරන්න පුළුවන් කිසිම දෙයක් වෙන්නේ නැහැ मेकट बटर टिका दाला पापिल टिका अभी सामान्य केक् तटी वर्टिक माई अत बटर टिका दाल पापिल टिका बटर एक दाला अभी मेक लसन बेक अनुकूलों थिंग मेकअ किलो केक् मोल्ड मेकट बेटर एक ग्राम हाई सी अग्दानुकूलवा मेकट बेटर एक ग्राम हार सी अग्दानुकूलवा
ඉතින් මේ දෙක වෙන වෙනම අපිට අවන් එක ඇතුළට මේ විදිහට තියලා බේක් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක කප්කේක් එකක හැඩයට තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට කප්කේක් එකක හැඩයටත් කේක් එක බේක් කරගන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙන ස්මෑෂ් කේක් තියෙනවා ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ ජයන්ට් කප්කේක් එකක හැඩයට. ඉතින් මේකට ග්‍රෑම් 600යි මේකට ග්‍රෑම් 400යි දාලා කිලෝ එකක කප්කේක් ජයන්ට් කප්කේක් එකක් අපිට බේක් කරගන්න පුළුවන්. ඉතින් AliExpress එකේ ඔන්ලයින් ඕගලන්ට පුළුවන් මේ වගේ සිලිකන් මෝල්ඩ් ගෙන්න ගන්න. ඒත් එක්කම එකේ තියෙනවා මේ ජකඩ එක. ඉතින් මේක නම් ගොඩක් ගණන්, ඒ වගේම ටිකක් බරයි. ඉතින් ඒ සයිස් එකම තමයි මේ පැත්තට ග්‍රෑම් 600යි මේ පැත්තට ග්‍රෑම් 400යි දාලා බේක් කරගන්න පුළුවන්. මේක නම් මම ගත්තේ මිහි ක්වේට් වලින් රුපියල් 10000ක් වගේ වුණා මේකේ මුදල. ඉතින් මේ වගේ එකක් ගන්න ඕනේ නැහැ. ඔයගලන්ට අර වගේ සිලිකන් මෝල්ඩ් එකක් ගත්ත නම් එච්චර ගණන් වෙන්නේ නැහැ මේ වගේ මෝල්ඩ් එකක්. ඊට පස්සේ ඔයාලා දැකලා ඇති මම මේ මෝල්ඩ් එක භාවිතා කරලා හදපු කේක් එකක්. ෆුට් බෝල් කේක් එක, එහෙම නැත්නම් සොකර් බෝල් කේක් එක. ඉතින් මෙන්න මේ විදිහ තමයි ඒ මෝල්ඩ් එක තියෙන්නේ. මේ වගේ දෙකක් තමයි එන්නේ. ඉතින් මේකට ග්‍රෑම් 500යි මේකට ග්‍රෑම් 500යි දාලා කිලෝ එකක ෆුට් බෝල් කේක් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒත් එක්කම මෙන්න මේ වගේ පොඩි රවුම් දෙකක් වෙනවා. ඉතින් අවන් එකේ මෙන්න මේ විදිහ තියලා තමයි අපිට මේක බේක් කරගන්න. අවන් එකේ රැක්කේ උඩ මේ විදිහට තිබ්බාම මේක අපිට බේක් කරගන්න පුළුවන්. ඉතින් මේකටත් බටර් ටිකක්, පාන් පිටි ටිකක් ගාලා කේක් බැටර් එක ග්‍රෑම් 502ක් දාලා කිලෝ එකේ ෆුට් බෝල් කේක් එකක්, එහෙම නැත්නම් සොකර් බෝල් කේක් එකක් ඔයාලට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ ඩෝල් කේක් මෝල්ඩ් එක. ඉතින් ඔයාලා දැකලා ඇති මේ කූර, ගොඩක් මෝල්ඩ් වල මේ කූර නැහැ. ඉතින් මේ කූර සාමාන්‍යයෙන් මේ ඩෝල් කේක් ට්‍රේකේ මේ කූර අනිවාර්යෙන් තියෙන්න ඕනි. ඔයාලට පේනවා ඇති මේක අඟල් 4.5ක් විතර උසයි. ඉතින් මේ වගේ ගැඹුරට කේක් එක බේක් වෙනකොට ඇතුලේ තියෙන බැටර් එක ගොඩක් වෙලාට බේක් වෙන්නේ නැහැ. ඒක නිසා මේ මැද කූර තියෙන මෝල්ඩ් එක ගන්න, මැද කූර නැති මෝල්ඩ් එකක් ගත්තොත් කේක් එකේ මැද හරිය අමු වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මොකක් හරි මෙටල් කූරක් අරගෙන බැටර් එක මැදින් ගහන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ මැද කූර තියෙන කේක් පෑන් එක හොයාගන්න අමාරුයි. ඉතින් ඔයාලා ඩෝල් කේක් පෑන් එකක් ගන්නවා නම් මේ වගේ මැද කූර තියෙන කේක් පෑන් එකක්ම ගන්න. ඉතින් මේකට කිලෝ එකක්ම දාන්න බෑ, ග්‍රෑම් 700ක් වගේ තමයි මේ මෝල්ඩ් එකට දාන්න පුළුවන්. හරි, එතකොට අපි බලමු අපිට කිලෝ එකක ඩෝල් කේක් එකක් හදාගන්න ඕනේ කියලා. එතකොට මොකද කරන්නේ? එතකොට අපිට පුළුවන් මේකට, මේක අඟල් 6ක් වගේ තමයි විශ්කම්බේ තියෙන්නේ, මේකට ග්‍රෑම් 700ක් දාලා අපිට පුළුවන් අඟල් 6 කේක් පෑන් එක භාවිතා කරලා ඉතුරු ග්‍රෑම් 300 අපිට උසට ඕනේ නැහැනේ. මේකේ උස තියෙනවා. ඒක නිසා මේකට 700ක් ග්‍රෑම් දානවා, මේකට ග්‍රෑම් 300ක් දානවා. එතකොට කිලෝ එකයි. එතකොට අපිට මෙන්න මේ විදියට කිලෝ එකක ඩෝල් කේක් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මෙච්චර උස එන්නේ නැහැ ග්‍රෑම් 300 දාන නිසා. අඟල් එකක් එකමාරක් වගේ තමයි උස එන්නේ. ඉතින් මම ඔයාලට උදාහරණයක් විදිහට කියන්නේ මේකට පුළුවන් සම්පූර්ණයෙන් ග්‍රෑම් 700යි දාන්න. එතකොට කිලෝ එකේ ඩෝල් කේක් එකක් හදනවා නම් ඔයාලට පුළුවන් මේකට ග්‍රෑම් 700ක් දාලා බේක් කරගන්න, ඉතුරු ග්‍රෑම් 300 මේ වගේ අඟල් 6 තැටියකට දාලා. අඟල් අඟලක වගේ අඟලක්වත් උස එන්නේ නැහැ. අඟල ඒ වගේ උසක් තමයි ග්‍රෑම් 300 බැට එකක් දැම්මුත් උස බේක් වෙලා එන්නේ. එතකොට ඒ දෙක මෙන්න මේ විදියට ඔයාලට සෙට් කරලා කිලෝ එකක ඩෝල් කේක් එකක් බේක් කරගන්න පුළුවන්. ඊට පස්සේ තවත් මෙන්න මේ වගේ තියෙනවා ඔයාලට පුළුවන් කේක් බඩු කඩවල. මේකත් ඩෝල් කේක් ට්‍රේ එකක් විදියට අපිට භාවිතා කරන්න පුළුවන්. මේ විදියට රැලි රැලි එන ඔබලු දැකලා ඇති අපි ඩෝල් කේක් ඩිසයින් හදනවා. ඉතින් මේකත් සම්පූර්ණයෙන් කිලෝ එකයි. හැබැයි මේකේ මේ මැද කූර නැහැ. ඉතින් ඔයාලට මම කලින් කිව්වා වගේ මෙටල් කූරක් ඔයාලට කේක් බැටර් එක මැදින් ගහලා මේකත් බේක් කරගන්න පුළුවන්. ඉතින් මේකත් ඩෝල් කේක් එකක් විදියට භාවිතා කරන්න පුළුවන්. මේකට සම්පූර්ණයෙන් කිලෝ එකක් දාන්න පුළුවන් බැටර් එක. ඊට පස්සේ ගොඩක් දෙනාට තියෙන තවත් ගැටලුවක් තමයි මේ කප් කේක් ට්‍රේ එක සම්බන්ධයෙන්. ඉතින් කප් කේක් ට්‍රේ කේක් බඩු කඩවල තියෙනවා, මිනි කප් කේක් ට්‍රේ එකක් තියෙනවා, නෝමල් අපි භාවිතා කරන කප් කේක් ට්‍රේ එකක් තියෙනවා.
ඉතින් ගොඩක් දිනා මේ දෙක පටලව ගන්නවා ඒක නිසා අද මේ සම්බන්ධවත් මම කියලා දෙන්නම් ඉතින් මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කප්කේක් ට්‍රේ එක ඉතින් මේක ටිකක් ලොකුයි ඔයාලට පේනවා ඇති මේ ට්‍රවුමර් ටිකක් ලොකුයි ඉතින් ඒකේ විෂ්කම්බය තියෙනවා අඟල් 3කට කිට්ටු වෙන්න ඉතින් මේ රවුමේ මේ විෂ්කම්බය අඟල් තුනකට කිට්ටු වෙන්න තියෙනවා. ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් භාවිතා කරන කප්කේක් ට්‍රේ එක. ඉතින් මේකට අපි භාවිතා කරන ලයිනර් එක තමයි මේ තියෙන්නේ. මෙන්න මේ. හරි. ඉතින් මේක ඔයාලට පුළුවන් මේ එක මේකේ සයිස් එක සෙන්ටිමීටර 11යි. හරි. ඉතින් ඔයාලට පුළුවන් හරියට බලා ගන්න ඕන නම් මේ වගේ එක ලයිනර් එකක් දිග ඇරලා මේක මේ විදිහට පිටිපස්සෙන් කියලා බැලුවොත් ඔයාලට පේනවා සෙන්ටිමීටර 11ක් තමයි මේකේ විෂ්කම්බය තියෙන්නේ. ඉතින් ඔයාලට කඩේකට ගිහිල්ලා ඔයාලට ලයින් එක තෝරගන්න බැරි නම් මේ වගේ එක ලයින් එකක් අරගෙන මේ වගේ මැනලා බලන්න පුළුවන් මේකේ විෂ්කම්බය සෙන්ටිමීටර 11ක්. ඉතින් මේක තමයි මේ කප්කේක් ලයින් එක තමයි අපි සාමාන්‍යයෙන් අපි බේක් කරන කප්කේක් වලට භාවිත කරන්නේ. ඒත් එක්කම තව තියෙනවා මිනි කප්කේක්. ඉතින් මේ තියෙන්නේ මිනි කප්කේක් ට්‍රේ එක. මේක ගොඩාක් පොඩි මේ කප්කේක් ට්‍රේ එකේ කප්කේක් එක. ඉතින් ඒකේ විෂ්කම්බය තියෙනවා සෙන්ටිමීටර 5කට කිට්ටු වෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේ මිනි කප්කේක් ට්‍රේ එකට අපි භාවිත කරන්නේ මෙන්න මේ වගේ මිනි කප්කේක් ලයිනර් එක. ඉතින් ඒක දැකපු ගමන් ඔයාලට වෙනස අඳුර ගන්න පුළුවන්. මේ කප්කේක් ලයිනර්ස් දෙක මේ ගොඩාක් චූටි මිනි කප්කේක් එක ගොඩාක් චූටි නෝමල් කප්කේක් එක ගොඩාක් ලොකුයි. ඉතින් ගොඩාක් දෙනාට කප්කේක් ලයිනර්ස් කප්කේක් ට්‍රේස් ගැනත් ගැටලු තියෙනවා. ඒ නිසා තමයි මම මේ සම්බන්ධවත් ඔයාලට කියලා දුන්නේ. ඉතින් මම විශ්වාස කරනවා අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කේක් ට්‍රේ සහ ඒවට අල්ලන අදාළ බර ප්‍රමාණයන් ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් කේක් එකක් උසට අදන්න ඕන නම් ඒකට අවශ්‍ය නිවැරදි කේක් පෑන් එක සහ නිවැරදි බර ප්‍රමාණය තෝරගන්න. ඉතින් අපි හිතමු කිලෝ 3 කොටු කේක් එකක් ලොකුට හදන්න ඕනයි කියලා. ඉතින් කිලෝ 3 ලොකු කොටු කේක් එකක් හදන්න ඕන නම් ඒකටත් ඔයාලා මේ රවුම් කේක් තටි වලට තියෙන සයිස්ම තමයි සහ බැටර් ප්‍රමාණයම තමයි ඒ සඳහාත් අපි භාවිතා කරන්නේ. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකිනුත් ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඉතින් ඔයාලා හරි විදියට මේ ට්‍රේස් සහ ඒවට අවශ්‍ය බැටර් ප්‍රමාණය භාවිතා කරන්න ඉගෙන ගන්න. ඉතින් එහෙම වුණොත් ඔයාලට කස්ටමර් එවන ඩිසයින් එක අනුව ඔයාලට කේක් ඩිසයින් එක දැක්ක ගමන් කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. යා මේකට භාවිතා කරලා තියෙන්නේ අඟල් 6 තැටිය, මේකට භාවිතා කරලා තියෙන්නේ අඟල් 7 තැටිය කියන දෙය. ඒත් එක්කම කස්ටමර් උසට පළලට කේක් එක ඉල්ලනවා නම් කිලෝ එක අමාරේ හරි කිලෝ දෙකේ හරි මම ඔයාලට කලින් කියපු විදිහට එතකොට ඔයාලට ඉක්මනටම අවබෝධ වෙන්න ඕනේ මොන තැටිද ඒ සඳහා ඔයාලා භාවිතා කරන්න ඕනේ කියන කාරණාව. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට ගැටලු තිබ්බනම් ඒවට විසඳුම් ලැබෙන්නේ නැති, ඉතින් නිවැරදි අවබෝධයක් තිබෙන්නේ නැත්නම් කේක් ට්‍රේස් ගැන සහ ඒවට අදාළ බර ප්‍රමාණයන් ගැන ඒ සඳහාත් හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. එහෙනම් ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. නැවතත් මේ වගේම ඔයාලට ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් හමු වෙනකම් අදට සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.